මොකක්ද මේ සිම්ප්ලිසිටි කියලා කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා ග්‍රේඩ් ලෙවල් 9 හින්දටම දාන්නා මොකක්ද මේ සිම්ප්ලිසිටි කියන්නේ කියලා හා සරල සරල භාවය නේද එතකොට දැන් අපි මේ සිම්ප්ලිසිටි ගැන ලියනකොට ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ මොකක්ද මේ සරල භාවය කියලා කියන්නේ මිනිස්සු කොයි වගේ ජීවත් වෙන අයටද මේ සරලය කියලා කියන්නේ නැත්නම් ඒ ක්වලිටි එක මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ එතකොට අපි ඉස්සෙල්ලාම කියමු මේ සරල භාවය කියන එක මිනිස්සෙක් තුල තියෙන ඕනේ සරලකම කියන එක ඉතාම ශ්‍රේෂ්ඨ ගුණාංගයක් හැම කෙනෙක් සතුවම තිබිය යුතු කියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු Simplicity මානව ගුණාංගයක් කියද්දි කොහොමද කියන්නේ human quality is a great human quality Now, Islam kata karna, simplicity is a great human quality that everyone should have in life. Nama kenekma jeevithe tiyaganna one ithama honda manava gunangayak kiyala. Etakota apita kiyanna puluwan dan api danna sarala kenek unahama vaasi wedi. Neda sarala jeevathama chaama jeevathana kenekta avaasi walata wedi vaasi thamai labenne. Neda අපි ගත්තොත් ආහාර පාන අතින් කතා කරත් අපි අඳින පළඳින දේවල් අතින් කතා කරත් අපේ ජීවිතයේ අනෙක් ඇස්පෙක්ට්ස් වලට මේක කියන්නේ අදාළ කරගෙන කතා කරා එහෙමයි. ඒක අපිට කියන්න පුළුවන්. මෙහි තියෙනවා ගොඩක් ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් වලට වඩා has more advantages than disadvantages. Like අපි ජීවිතේට තමයි මේකෙන් තියෙන්නේ වාසි. අපිට කියන්න පුළුවන් මේ සරල භාවයෙන් අපිට ලැබෙන يعني සරලව ජීවත් වෙන එකෙන් අපිට ලැබෙන වාසි. අපිට ඇඩ්වාන්ටේජස් කියන වර්ඩ් එක විතරද ගන්න පුළුවන් වාසි කියද්දි? බෙනිෆිට්ස්. බෙනිෆිට්ස් කියන්නත් පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් මේ සරල භාවය කියන එක අපිට පුළුවන් අපේ අර ඉස්සෙල්ලා කතා කරා වගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මොනවාද එතකොට අපේ ආහාර පාන සම්බන්ධයෙන් හැම දෙයක් යටතේම අපිට කතා කරන්න පුළුවන්. ඉතින් my voice is not very clear. It's very hard to speak. හරි. අපි කියමු We can talk about
Simplicity. With regarding. Mukadu putte with regarding kiyan. Kaudani. Who knows the meaning with regarding? Sambandhayen. Sambandha kiyanne. We can talk about simplicity. Apita sarlabhavaya gana katha karanna puluwa. Monawa adala karaginada? Monawa sambandha karaginada? With regarding food. Clothes. And many more things in our life. Ape tawat tiyena godak aspects. Api gattot ansha ape jeevithaye thiyena ek ek ansha haraha me de gana katha karanna puluwa. In our life. Hari, then me first again, first para ekin api dunne introduction eka. Ilangata api yanawa. Me aahara sambandhayen saralawa hitena kenekta. Eken den api gattot samahara aya inna onata wadiya dakina dakina de aaharayata gannawa neda naththam high five dewal api kiyanne. ගොඩක් මිලාදික දේවල් නැත්නම් රස හොයන අය ඉන්නවා එක එක ආසාවල් තියෙන්නේ. ඉතින් සරලව සාමාන්‍ය කෙනෙක් ඕනම දෙයකින් තෘප්තිමත් වෙන කෙනෙක් ඉන්නවා නම් සරලව ජීවත් වෙන කෙනෙක්. ඒ කෙනාට ආහාර සම්බන්ධයෙන් කතා කරද්දී දැන් වැළඳෙන ලෙඩ රෝග නේද? ඒවා හැම අඩුයි. ඒ වගේ අපිට චුට්ටක් කතා කරන්න පුළුවන්. Simplicity in food. ආහාර ගැනීමේදී අපි සරල භාවයක් අනුගමනය කරනවා නම් ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් සරලව අපි ජීවත් වෙන කෙනෙක් නම් ඒකෙන් අපිට ලැබෙන බෙනිෆිට් එක මොකක්ද? Spend healthy life. Simplicity in food helps us to spend a healthy life. You know, සාමාන්‍යයෙන් ඕනම විදිහකට තමන්ට ලැබෙන දෙකින් තෘප්තිමත් වෙලා ආහාර අනුභව කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් හොඳ healthy life එකක් ගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට අනවශ්‍ය දේවල් ආහාරයට ගන්නට වැඩිය තමන්ට තියෙන දේවල් සරලව ගන්න කෙනෙක්ට සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් කියලා කියන්නේ. ඒ වගේම තව තියෙන බෙනිෆිට්ස් ගැන කතා කරොත් it prevents us අපිව වළක්වනවා from diseases. ඔලට උනම් කියන්න පුළුවන් prevents us from a large number of diseases කියන්නත් පුළුවන්. Number of diseases මේක විතරමද සරලව ආහාර ගැන හිතන කෙනෙක්ට ලැබෙන වාසිය තව මොනවද අපිට ලැබෙන වාසිය it saves our money නේද
දැන් හිතන හිතන දේවල් ආහාරයට ගන්න අය කොච්චර සල්ලි වීදම් කරනවද ඒ දේවල් උදෙසා නේද? දැන් සමහර මිනිස්සු ඉන්න රටට ලෝකෙට පේන්න හැමදේම කරන අය ඉන්නවනේ. අනේ වගේ එක දෙයක් නෙමෙයි ඔයාලට ගොඩක් බෙනිෆිට්ස් ලියන්න පුළුවන්. දැන් අපි මෙතන කතා කරා it prevents us from a large number of diseases. එතකොට තව අපි දන්න දෙයක් තමයි දැන් අද කාලේ ගත්තාම ගොඩක් මිනිස්සු පිටතින් ආහාර ගන්නවා වැඩි නේද? කඩවල වලින් ආහාර ගන්නවා වැඩි, ගෙවල් වල හදන හෝම් මේඩ් ෆුඩ්ස් වලට වැඩිය පිටතින් ආහාර ගන්නවා වැඩි. මේ නිසා ගොඩක් මිනිස්සු ගොඩක් මේ දැන් අපි ගත්තොත් දියවැඩියාව, එතකොට මේ ගොඩක් කැන්සර්ස් වගේ ඩිසීසස් එයාලට තියෙනවා. ඉතින් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා, ටෙන්ඩන්සි එකක් තියෙනවා මේ වගේ ඩිසීසස් වලඳෙන එක. ඔය වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. මුලදී අපි කිව්වානේ සරලභාවය කියන දේ අපිට එක එක අංශ හරහා කතා කරන්න පුළුවන් කියලා. ඒ මුල ඉන්ට්‍රොඩක්ෂන් එකේ කියපු අංශ හරහා තමයි අපි එස් එක තුලදී කතා කරන්නේ. හරි, ඊළඟට අපි කියනවා today or nowadays. අපි nowadays කියලා ගමු. Nowadays, most people suffer from various diseases. Mukab the suffer kyan? අදවන විට ගොඩක් මිනිස්සු විවිධාකාර ලෙඩ රෝග වලින් පෙළෙනවා. diseases like ඔන්නම examples දෙනවා. diabetes, high blood pressure, cancer, yanati kelagamu etc. due to monani sadu wrong food habits, due to wrong food habits yani naraka aahara purudu hinda healthy food ගැන කතා කරද්දිත් අපි මේව කතා කරා. එතකොට තව අපිට කියන්න පුළුවන් අද වෙනකොට මේ දැන් මොනවාද restaurants වලින් ආහාර මිලදී ගන්න එක දැන් අපි කියන්නේ ගෙවල් වලටම දැන් delivery services එහෙමත් තියෙනවානේ ගොඩාක් තැන් වල නේද? due to covid 19 මේ pandemic it improves, it develops. ඒක වැඩි දියුණුවනා ගොඩක් නේද? හැමදේම වගේ ඩිලිවරි සර්විසස් වැඩි වුණානේ. ටීචර්. ඔව් පුතේ. ටීචර් සිම්ප්ලිසිටි එක කොහොමද හෙල්දි ලයිෆ් එකට උදව් වෙන්නේ? මේමයි. සිම්ප්ලිසිටි එක කියලා කියන්නේ සරලභාවය. දැන් මෙතන අපි කතා කරන්නේ මේක විතරක් නෙවෙයි. ආහාර ගැන විතරක් නෙවෙයි. يعني ඇඳුම් පැළඳුම්, එතකොට අපි වියදම් කරන විදිහ, එතකොට අපි ජීවත් වෙන විදිහ. ඉතින් ඒක හෙල්දි වෙන්න හොඳ ආහාර ගන්න බෑ. මොකද්ද? ඉතින් ටිකසිය මේ හෙල්දි වෙන්න හොඳ ආහාරතාවක් තියෙන්න ඕනේ නේ. ඔව් ඒක සිම්ප්ලිසිටි කියලා ඇති. සිම්ප්ලිසිටි කියලා කතා කරන්න පුතේ. දැන් සරල කෙනෙක්, දැන් සරල කෙනෙක් ජීවත් වෙන විදිහ වෙනයි. තව يعني තමන් ඕනවට වැඩිය දේවල් මිලදී ගන්න. ඕනවට වැඩිය හැමදේම කරන කෙනෙක් ජීවත් වෙන විදිහ වෙනයි. මෙතන සරලභාවය කියන දේ අපේ ජීවිතේ එක එක අංශ හරහා අපිට කතා කරන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් වර්ඩ් කවුන්ට් එක ගත්තාම මෙතන කතා කරන්නේ දැන් තමන් හැමදේම ගැන සරලව හිතනවා නම්, ඒ කියන්නේ ඕනවට වැඩිය දේවල් කරන්න යන්නේ නැත්නම්. දැන් හිතන්නකෝ දැන් සරලව ජීවත් වෙන කෙනායි ඕනවට වැඩිය දේවල් කරන කෙනා අතර තියෙන වෙනස හිතන්න.
කෙනෙක්ගේ සල්ලි තියෙනවා නම් ඒ කෙනා එතනින් Tamante ගැලපෙන්නේ නැති දේවල් පවා කර කර ඕනට වැඩිය ඒ දේවල් කරමින් ජීවත් වෙනවා නම් ඒ කෙනා මොන වගේ දේවල් වලට පෙළඹ වෙන්නේ. කියන්නේ ජීවිතේ ඕනම කෙනෙක්ගේ තියෙනවා නේ එක එක ඇස්පෙක්ට්ස්. ඒව හරහා අපිට සරලභාවයෙන් කතා කරන්න පුළුවන්. අපි මෙතනදී කියන්නේ ෆුඩ් පැත්තෙන් ගත්තාම කියන්නේ කෙනෙක් ආහාර මත කොහොමද දකින්නේ? ඒ දිහා දකින්නේ කොහොමද තමන්ගේ ජීවිතේ ඒ දේ ගැන කියන්නේ තමන්ට ලැබෙන දේක් ගැන මේ කින් තෘප්තිමත් වෙනවද? නැතනම් කොයි විදිහටද? දැන් එහෙම තෘප්තිමත් වෙන්නේ නැති අය අද ඉන්නවනේ. නේද? අන්න ඒ විදිහට ඒ කියන්නේ අපි ගත්තොත් ජංක් ෆුඩ් ඒ වගේ දේවල් අරගෙන තමන්ගේ තමන්ට නැති ලෙඩ හදා ගන්න අය ඉන්නවනේ. අපිට චුට්ටක් කතා කරන්න පුළුවන් හැම පැත්තකින්ම මේ සම්බන්ධයෙන්. හරිද? ඊළඟට අපි කතා කරනවා තව අපිට කතා කරන්න පුළුවන් අපි හිතමු දැන් අපි ඉස්සෙල්ලා කිව්ව ක්ලෝත්ස් ගැන besides food then on ahara arunaham besides food we can talk about simplicity with regarding our clothes too. දැන් අපි ටික ටික කතා කරන්න සරලභාවයේ කියන දේ කතා කරන්න එක එක අංශ තියෙනවා ඒ වගේම ටික ටික කතා කරන්න හරි අපි ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ගත්තා මොනවද අපිට කතා කරන්න පුළුවන් අද වෙනකොට මිනිස්සු ගොඩාක් වැය කරනවා සල්ලි නේද මේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඒව මත එතකොට මනුස්සයන්ට අත්‍යවශ්‍යයි තමයි මේ රැඳුම් පැළඳුම්. නමුත් ඕනවට වැඩිය මේ දේවල් ගැන හිතන්නේ නැතුව, ඒ කියන්නේ ඕනවට වැඩිය දැන් මේ ඒ මත මුදල් වැය කරන්නේ නැතුව සරලව මේ දේවල් ගැන හිතුවොත් අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා මෙතනදී ටිකක් අපි කතා කරමු. Today, people in a lot of money. On clothes, although. අපි කතා කරලා දෙන even though although though මොකක්ද meaning එක කොහෙද කතා කරන්න යන්නේ කට්ටිය එහෙම වුණත් although කියද්දි මොකක්ද දෙන්නේ මොකක්ද even though කියන එකේ meaning එක මොකක්ද මෙතන තියෙනවා නමුත් කියන අර්ථය තියෙනවා though කියද්දි
ඊවන් දෝ කියද්දි කෙසේ නමුත් කියන අර්ථය තියෙනවා. ඕල් දෝ කියද්දි කෙසේ නමුත් කියන අර්ථය තියෙනවා. කෙසේ වුවත් වගේ. ඒ වගේ අර්ථ රාශියක් තියෙනවා. කොහොමද නමුත් කියන අර්ථය මෙතන කැටි වෙලා තියෙන්නේ. හරි අපිට මෙතන කියන්න පුළුවන් although නැත්නම් ඔයාලට කියන්න පුළුවන් even though අපි even though ගමු. Even though clothes are essential, me අපි කියන්නේ අපිට මේ ඇඳුම් කියන දේ අත්‍යවශ්‍යම දෙයක් වුණත් essential for man. There is no need අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා run after various fashions अनावश्य अभी क्या फैशन के ओण के संहार मीनवा वे तमंग ओमनाव गए हिताने ओणवाटे हा देना एक मेतन कथा हर अभी even though clothes are essential for man මිනිසුන්ට මනුස්සයට මේ ඇඳුම් කියන දේ ඉතාම අත්‍යවශ්‍ය වුණත් ඕනවට වැඩිය ෆැෂන්ස් ඒ ට්‍රෙන්ඩ්ස් පස්සේ දුවන එකත් නිකන් හරියට නිකන් මෝඩ දෙයක් වගේ නේද කතා කරන්නේ මෙතන මේ සිම්ප්ලිසිටි කියන එක පුතේ අපි කියන්නේ එසේ එකක් ලියනවා කියන එක තමන් ඒ දීලා තියෙන ටොපික් එක දිහා බලන විදිහ සබ්ජෙක්ටිව් ඒ කියන්නේ सब्जेक्टिविटी के लगे आने के नागे एक नाटे हितने देवल वेना स्वेनो अरे द सारल बावे की ने का कथाग्रह दे आप इधर कथाग्रहन पुला निके को विधि है एक को विधि है कथाग्रह निके का अंश बाविता करने पुलो ये तने द तमांडे न अदाहस वेना स्वेन पुलों एक के नाट अरे द तमांडे पुलों एक को एग्जाम्पल लगा देन सिंपलिसिटी वाले उदाहरण एग्जाम्पल लगा विधि है ඒ විදිහට සරල ජීවිතයක් ගත කරපු කෙනෙක්. අපි කතා කරා ග්‍රේඩ් 11 වලදී මහත්මා ගාන්ධි ගැන. එයා අඳින බලඳින විදිහ, එයා ජීවත් වෙච්ච. ගොඩාක් වෙලාවට මහත්මා ගාන්ධිගේ සිම්ප්ලිසිටි කියලා වෙලා බලන්නේ එයා අඳින බලඳින විදිහ. නේද? එයා ජීවත් වෙච්ච විදිහ. ඒ කියන්නේ එයා මේ ලොක් ඒ කියන්නේ එයා ජීවත් වෙලා තියෙන්නේ මේ සල්ලි පස්සේ ගිහින් නැහැ කියලා නේ කියන්නේ නේද? එයාගේ ඇඳුමෙන් අපිට පේනවා එයා කොයි වගේ කෙනෙක්ද කියලා. අනේ ඒ වගේ අපි අනිවාර්යෙන් දැන් මෙතනදී අපි කියන්නේ මේ තියෙන දේම කෑවා කියලා ඉවර වෙලා අපිට හෙල්දි ලයිෆ් එකක් ලැබෙනවා කියලා. ඒක නෙමෙයි මෙතනදී කතා කරන්නේ. ඕනමට වැඩිය ඕන් නැති දේවල් කරන මිනිස්සුන්ට වඩා සරලව ඉන්න එකට ඔය ලෙඩ රෝග වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් කියන එක එතනදී කතා කරන්නේ. තේරෙනව නේද ඔයාලට මම මේ කියන දේ මොකද්ද කියලා? अरे चुट्टा कोई दर मटक तो तेरा नाम आ रहे बाला निकिया ने खाटी रे मुकदे हिते नहीं ठीक तेरे ना आगे माँ की है ना दे तूने मामा किया ने ना मैं तो ने दिया पिटे में सारे लोग किसी में मैं मना दे न्यूट्रिशनल वैली वेक्स ने दिया हर एक गत्ता के ला में එහෙම ජීවත් වෙනවා කියලා අපිට හෙල්දි ලයිෆ් එකක් ගන්න පුළුවන් කියලා. ඒක නෙමෙයි. මේක මේ ටික ටික හැම ඇස්පෙක්ට් එක ගැනම කතා කරන එකයි කරන්නේ. හරිද? මෙතන මම යූස් කරනවා there is no need to run after various fashions like අපි කියමු
mad people කියලා ගන්න. මෙයා මෝඩ මිනිස්සු වගේ දැන් සමහර මිනිස්සු ඉන්නේ නේද? කිසිම දෙයක් ගැන හරියට හිතන්නේ නැති මෝඩ මිනිස්සු ඉන්නේ අනේ මෝඩ විදිහට මේ හැම දෙයක්ම දිහා මේ හැම ට්‍රෙන්ඩ් එකක්ම අනුගමනය කරන්න යන්න ඕනේ නැහැ කියලා කියන්නේ. හරිද? හරි. අද පුතේ මම මෙතන නතර කරන ක්ලාස් එක මේ ටිකක් අමාරුයි කතා කරන්න ඒ නිසා මෙතන පොඩි මිස්ටේක් එකක් වෙලා තිබුණානේ. රිගාඩින්. හරි. අපි මේක ඊතුරු ටික ඩිස්කස් කරනවා next day. කමන්නෑ නේද? අමද try එකක් දෙන දැන් අපේ මේ දවස් වල මේ ගම් වතුර කේස් ඉඳ කරන්ට් එක වලවට මේ ගොඩාක් වැස්ස හැම වෙලෙන් දැන් නම් යන්තම් චුට්ටක් වහින්නේ නැහැ. ඒක කතා කරන්න අමාරු ඒ නිසා මම මෙතනින් නතර කරනවා අපි ඊතුරු ටික next day කතා කරමු. දැන් ඔයාලා ලියන්න දැන් ඔයාලගේ අදහස් මීට වැඩි වෙනස්නේ. අන්න ඒ වගේ කවුරු හරි personality එකක් අරගෙන එයා හරහා උදාහරණ දීලා ඔයාලා ලියන්නකෝ එතකොට අපි ඔයාලගේ answers ටිකත් කතා කරමුකෝ. හරිද? එහෙම කරමු. එහෙනම් හරි. මම මෙතනින් නතර කරනවා. එතකොට මට ඔයාලගේ වලුත් දැනගත්තා. ඔපත next queue I can hear you. ලබන සතියේ මේ queue මේ කවද? next week නෙමෙයි next day next day. හරි. ඔකේ මිස් සෝරි. ඔතන අපි කරනවා. හරි. එහෙනම් හැමෝටම good bye. Goodbye. Goodbye, teacher. Bye, teacher. Good night. Bye, everyone. Good night.